ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ උසස් පෙළ සංදිවේදනය හා මාත්‍ය අධ්‍යයනය පුනරීක්ෂණ පාඩම් මාලාවට You Media YouTube නාලිකාව හරහා ඔබ සියලු දෙනා ඉතා ආදරෙන් පිළිගන්නවා මේ නාලිකාව subscribe කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා අපේ විෂය මාලාවේ දෙවන ඒකකය වන සංදිවේදනයේ 19 වන ඒකකයේ देखे पश्चिम अनुमार्तु कावने सांडिवेदने कार्यान अनुमार्तु कावाई अदत्तपे सांडिवेदने कार्यान प्रश्न सह पिलितरोसे इगन गानिमो सांडिवेदने प्रधान कार्यान हदुन मानने सांडिवेदने प्रधान कार्यान मानने थोरुतुरु संपादने यान कार्य मिनिसा कियाने निरंतरें थोरुतुरु पिपासें पेलन थोरुतुरु सत्वे මිනිසාගේ මනස වර්ධනයට තොරතුරු අවශ්‍ය වෙනවා. මිනිසා පංචේන්ද්‍රයන්ගෙන් ලබා ගන්නා සියල්ල තොරතුරු ලෙස අපි හඳුනා ගන්නවා. තොරතුරු සම්පාදන කාර්ය ගුණාත්මක බවින් වඩාත් ඉහළ අගයක් ගන්නේ එම තොරතුරු වල නිර්වද්‍යතාවයේ වඩාත් ඉහළ මට්ටමක පැවතුනත් පමණයි. මේ නිසා තොරතුරු සම්පාදනයේ සංනිවේදනයේ ප්‍රධාන කාර්යයක් ලෙස හඳුනාගත හැකි. සංවේදනයේ තවත් ප්‍රධාන කාර්යයක් වන්නේ උපදෙස් සම්පාදනයේවත් අධ්‍යාපනයේ ලබා දීමයි. සමාජයට පොදුවේ මෙන්ම පුද්ගලයන්ට වෙන්වෙන්වද උපදෙස් ලබා දීමට සංවේදනයේට හැකියාවක් තිබෙනවා. පුද්ගලයා උපතේ සිට මරණය දක්වා විධිමත්ව, අවිධිමත්ව හා නොවිධිමත්ව උපදෙස් ලබා ගන්නේ සංවේදනය තුළින්. සමාජයේ පැවැත්ම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම සංවේදනයෙන් සිදු වෙනවා. නූතනයේ සියලු සංනිවේදන මාධ්‍යන් භාවිතයේදී මෙම උපදේශන කාර්ය ඍජුවද වක්‍රවද සිදු වෙනවා. ඒ වගේම නව මාධ්‍යන්ගේ බිහිවීමත් සමග සමාජය තුළ මෙම කාර්ය ගෝලීය මට්ටමින් පවා සිදු වෙන බව දැක ගන්න පුළුවන්. සංනිවේදනයේ තවත් ප්‍රධාන කාර්යයක් වන්නේ පෙළඹවීම යන කාර්යයයි. සමාජය හා ජනයා විවිධ අරමුණු සඳහා පෙළඹවීම සිදු කිරීම සංනිවේදනයෙන් සිදු වෙනවා. සංනිවේදන ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වන්නේ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය හරහා යම් පෙළඹවීමේ කාර්යයක් සිදු කිරීමයි. පෙළඹවීමේ කාර්ය අරමුණු කරගත් සංදේශ බොහෝ විට සිතාමතා සැලසුම් සහගතව සකස් කරනවා. කථනය, ලේඛනය, රූපමය ඉදිරිපත් කිරීම ආදී විවිධ වූ උපාය උපක්‍රම මේ සඳහා යොදා ගන්න පුළුවන්. සමාජ සංවර්ධනයේ උදෙසා පෙළඹවීමේ කාර්ය අත්‍යවශ්‍ය වන අතර අයුතු ආකාරයෙන් පෙළඹවීමෙන් සමාජයේ සංවර්ධනයත් අඩාල වෙනවා. ඒ අනුව පෙළඹවීම කියන්නේ සංවේදනයේ ප්‍රධාන කාර්යයක් ලෙස හඳුනාගත හැකි දෙයක්. සංවේදනයේ තවත් ප්‍රධාන කාර්යයක් වන්නේ විනෝදාස්වාදය ලබා දීම. සමාජයට පොදු වශයෙන්ද පුද්ගලයාට වෙන්වෙන් වශයෙන්ද විනෝදේ ලබා දීමට සංවේදනයේ හැකියාව තිබෙනවා. සංවේදන කාර්යයන් අතර මේ විනෝදාස්වාද සම්පාදනයේ තව වැදගත් වූවා. මිනිසාගේ මානසික තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීමට විනෝදේ අත්‍යවශ්‍ය වෙනවා. අතීතයේදී ජන කලාවන්ගෙන්ලත් වින්දනය නූතන මිනිසා ලබා ගන්නේ ජන මාධ්‍ය හා නව මාධ්‍ය තුලින්. විනෝදාස්වාදයේ අර්ථයන් දෙකක් තිබෙනවා. ඒ තමා සරල වින්දනය සහ ප්‍රඥා උත්පාදක විනෝදේහවත් විශ්‍රාන්තිය. විනෝදාස්වාදය ලබා ගැනීම සංනිවේදනයේ තවත් ප්‍රධාන කාර්යයක් වෙනවා. මීට අමතරවත් තව සංනිවේදනයේ බොහෝ කාර්යයන් තිබෙනවා. සංනිවේදනයේ තවත් කාර්යයන් මොනවාද? ඒ අනුව සමාජානුයෝජනය, සංවාද හා සාකච්ඡා මණ්ඩපයක් ලෙස ක්‍රියාත්මක වීම, ඒකාබද්ධතාව ඇති කිරීම, සංස්කෘතික ප්‍රගමණය වගේ බොහෝ කාර්යයන් සංනිවේදනයේ තුලින් ඉටු වෙනවා. එසේනම් අපි මෙම ඒකකයේ ප්‍රශ්න පත්‍රය සමගින් නැවතත් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.